පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ සොයා බලා ගතියුතු නිර්දේශ ලබා දීමට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා විසින් කමිටුවක් පත් කිරීම පසුගියදා සිදු වුණා. අදාළ කමිටුව සඳහා නම් කරන ලද සමාජිකයින් අද පාර්ලිමේන්තු සභාවාරයේ ආරම්භයේදී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. නියෝජ්‍ය කතානායක රංජිත් සෙඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, රාජාමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් නම් කර තිබෙනවා. විපක්ෂය නියෝජනය කරමින් කමිටුව සඳහා මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම් බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, විජිත හේරත්, රවුෆ් හකීම් සහ එම්.ඒ. සුමන්තිරණ යන මහත්වරුන් පත් කර තිබෙනවා. මෙම ගරු සභා නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ලබා දීම හා ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු කිරීම කතානායකවරයා වශයෙන් මූලික වගකීමක් මා වෙත පැවරී ඇති බව මම විශ්වාස කරමි. ඒ අනුව සියලු මන්ත්‍රීවරුන් හට ආරක්ෂාව සැලසීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම මා විසින් මේ වන විටත් ගෙන ඇති බව මෙම ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. එසේ වුවද පසුගිය දිනවල ඇති වූ අවාසනාවන්ත සිද්ධීන් නැවත ඇති නොවන ලෙස මනා සංයමයකින් සිටුව පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ වැඩ කටයුතු වල නිරත වීමටත් විශේෂයෙන් කතා කිරීමේදී ඉතාමත් ආවේගශීලීව හා අනෙකුත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක චෝදනා එල්ල කිරීමෙන් වැළකී කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිලා දැඩිව අවධාරණය කරමි. ඔබතුමා කමිටුව පත් කිරීම ගැන කිව්වා. කමිටුවේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හරියට පැහැදිලි නැහැ. ඔබතුමා මේ පාර්ලිමේන්තුව තුළ මේ දවස් දෙක තුළ දැක්ක දේ කියන ඔබතුමා නියෝගයක් දෙන්න ඕන. ඔබතුමා තමයි ප්‍රධාන සාක්ෂිකාරයා. වරප්‍රසාද පන්දේ යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක් දඩුවම් කළ හැකි වැරදි. පාර්ලිමේන්තුවට පැමිණෙන හෝ පාර්ලිමේන්තුවේ පිටිවි යන හෝ යම් මන්ත්‍රීවරයෙකුට හෝ පාර්ලිමේන්තුවේ තුලදී හෝ යම් කාර්යක සභාවක මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපයේ හේතු කොටගෙන ඒ මන්ත්‍රීවරයාට පහර දීම, නිඳා කිරීම, හිතාමතා බාධා පැමිණීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩුවම් කළ හැකි වැරදි. අපි ඔබතුමාගේ ඉල්ලන්නේ ඔබතුමා දැක්ක දේ ගැන ඔබතුමා නියෝගයක් දෙන්න. අපි කැමති නැහැ මේක පාර්ලිමේන්තුවේ පිටට අරගෙන. අපි අතර මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි අදත් කැමති. ඔබතුමා දැක්ක දේ ගැන නියෝගයක් දෙන්න ඕන. එහෙම වුණේ නැත්නම් අපිට අකමැත්තෙන් හරි අපිට මේක ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් යන සිද්ධ වෙනවා. මොකද මේ පාර්ලිමේන්තුව මේ මිනිස් කුණු කල්ලියට පාලනය කරන්න දෙන්න බෑ. ගොළුවතකින් නෙමෙයි මේ සිදුවීම් ගැන ප්‍රශ්නයන් මතුවෙන්නේ. ප්‍රකාශ කළ වචන හොඳ ආකාර ගරු කතානායකතුමා විසින් පක්ෂනායක කමිටුවේදී අපි සියලු දෙනා සිටින කිරියාලේ මන්ත්‍රීතුමාත් සිටින අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරා. ඒ වචන මම සභාවට නොසුදුසු නිසා ප්‍රකාශයට පත් කරන්න යන්නේ නැහැ. ඔබතුමා ඔබ විභාග කරන්න තමයි දැන් මේ යෝජනා කරන්න හදන්නේ. අනමස්ස ප්‍රශ්න අවදුරටත් ඇති නොකොට සිදුවුණු සිදුවීමේ වචන භාවිතාවේ ගොළුවතක් තිබුණා කියලා අර්ථ නිරූපණය කරන්න උත්සාහ දරන්නේ නැතුව යම් කිසි තත්වයක් ඇතිවීමට තුඩුදුන් වචන භාවිතයේ ගැන අපි දන්නා විදිහට ලැජ්ජයි. ඔබතුමා කිසිම වෙලාවක මේ සභාව ඇති වුණු තත්වයකට පොලිසිය කැඳෙව්වේ නැහැ. ඔබතුමා කිසිම අවස්ථාවක මේ සභාවට පිට කෙනෙක් කැඳෙව්වේ නැහැ ඇතුළට. පරීක්ෂණයක් කිරීමට ඉල්ලා සිටින අය ඒ පරීක්ෂණයට අවශ්‍ය පියවර දැන් ඔබතුමා ප්‍රකාශයට පත් කරා. සුප්‍රීම උසාවියට යන්න ඕන කෙනෙක්ට පුළුවන්, ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න, එහෙම නැත්නම් IPU එකට යන්නත් ඕන කෙනෙක්ට පුළුවන්. දැනටම ලියුම් ලියලා තිනවා. දැන් කිව්වා සාක්ෂිකාරයා ප්‍රධාන ඔබතුමා කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඔබතුමා කටයුතු කර කාට හෝ වාසියක් අවාසියක් වෙනවද කියන එක පරීක්ෂණයට අදාළ කරුණක්. මේ පාර්ලිමේන්තුවේත් ඊට කලින් පාර්ලිමේන්තුවේත් සිද්ධ වෙච්ච දේවල් අපි හැමෝම දැකලා තියෙනවා, ඇහිලා තියෙනවා, අපේ හෘද සාක්ෂිය දන්නවා. ඔබතුමාගේ හෘද සාක්ෂියක් දන්නවා. ඒකන්ද මම නම් කැමති නෑ ආයි දෙපැත්තේ ඉඳගෙන අපි විවාදයක් කර කර මඩ ගහ ගන්න පටන් ගන්නවා. මින් ඉදිරියට සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන මේ වගේ ඒවා නොවනවකට ඔබතුමා සාතිකයක් දෙන්න වග බලා ගන්න. පැහැදිලිවද? ලක්ෂ්මන් කිරියල් සංවිධායකතුමා. එතුමා කිව්වා මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපයට බාධා කිරීම, අවීර කිරීම ආදී වශයෙන්. එතනින් ඇඟවෙන්නේ මන්ත්‍රීවරයෙකුගේ නීත්‍යානුකූල ක්‍රියාකලාපයයි. මන්ත්‍රීවරුගේ අශෝභන ක්‍රියාකලාපය ඒකට ඇතුළත් වෙන්නේ නැති බවයි මම මේ කියන්න හදන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ දිගින් දිගටම ගිනීමේ අවස්ථාවක් නැහැ කතානායකතුමා. අද පාර්ලිමේන්තුව ගැන මේ රටේ ජනතාවගේ තියෙන මතය වෙනස් කරන්න අපි 225 දෙනාම එක්කහු වෙනවා. බොහොම නරක මතයක් තියෙනවා. බොහොම හරි. අපි පාර්ලිමේන්තුවට එන්නේ වාද විවාද කරන්න. වචන වරදිනවා. ඒවා ඉල්ලාස් කරගන්නවා. නමුත් වාද විවාද වලින් පස්සේ පහර දීමර තැත්කිරීම මග බලා සිටීම ඒවා හොඳ වැඩ නෙවෙයි කතානායකතුමා. ඒක තමයි අපි කාණ්ඩායම තිබ්බ ප්‍රශ්නේ. කරුණාකරලා ඔබතුමාගේ අර ප්‍රකාශය ඒකත් ඇතුල් වුණා නම් මේක මං හිතන්නේ මෙච්චර අපි
විවාද කරන්න යන්නේ පත් කරන ලද කාර්යක සභාවට මේ සියල්ලම බාර කරමින් තමයි මම වචන ප්‍රකාශ කිරීම නතර කෙරුවේ සිද්ධිය ගැන අපි කනගාටු වෙන මෙතනින් එහාට පාර්ලිමේන්තුව තුල සිදුවෙන දේවල් පාර්ලිමේන්තුවෙන් පිට උසාවියකට ගෙනියන්න අපේ බලාපොරොත්තුවක් නැහැ සභාව තුල සිදුවන සියලුම දේ සභාවේදී විසඳා ගැනීම සඳහා තමයි අපි කටයුතු කළ යුතු වෙන්නේ කමිටියක් පත් කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ ජේෂ්ඨම මන්ත්‍රීවරුන් කවුරුත් ගෞරවයට පාත් වෙච්ච මන්ත්‍රීවරු හැටියට අපි සලකන උදවිය ඒ උදවිය මේ සම්බන්ධයෙන් ගතියුතු ක්‍රියාමාර්ගය පිළිබඳ උපදේශ අපිට ලබා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.